ශ්‍රී ලංකාව හමුවේ දරුණු පරාජයක් ලැබුවට පස්සේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ නායක ෂහිඩ් කිව්වේ තමන් හිතපු නැති දෙයක් අවසානයේ සිදු වුණා කියලා. පරාජය කියන්නේ කොහොමත් සුන්දර දෙයක් නෙමෙයි. ලකුණු 300කට වඩා හඹා යන එක ඕනෑම අවස්ථාවක අභියෝගයක්. හැබැයි අපි තරගයේ එක අවස්ථාවක් වෙනකම් හොඳට සෙල්ලම් කළා. හසරංග තමයි වෙනස කළේ. එයා පන්දුව ගත්තට පස්සේ අපේ කඩලු දැවියාමත් එක්ක අපිට ලොකු පීඩනයක් එල්ල වුණා. ඇෆ්ගනිස්තාන් නායකයා ඒ විදිහට කියලා කියන්නේ තමන්ගේ කණ්ඩායමට මේ දේ උනේ පළවෙනි වතාවට නෙවෙයි කියලා. අපිට මේ විදිහට ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීත් වුණා. ඒ වෙලාවේදී දෙවැනි කඩලු බිඳ වැටීම එක්ක සම්පූර්ණ ඉනිමම නොහිතපු විදිහට කඩා වැටුණා. මේ තරගයේදීත් උනේ ඒ ටිකමයි. මුල්පෙල් ප්‍රතිකරුව හොඳට කරලා දුන්නට පස්සේ අපිට බැරි වුණා ඒ දේ ඉස්සරහට අරගෙන යන්න. එහෙම කියන ඇෆ්ගන් නායකයා තමගේ පන්දු රකින්නන්ටත් චෝදනාවක් කරනවා. තරගයක ජයග්‍රහණයට පන්දු රැකීම ගොඩක් වටිනවා. අපිට උඩ පන්දු 4ක් ගිලිහෙනවා කියන්නේ සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි. ඒකත් මේ තරගයට අහිතකර විදිහට බලපෑවා. පන්දුවෙම ගැනත් තව හිතන්න වෙනවා. මොකද අපි තව පීඩනය එල්ල කරන්න තිබුණා. ඔය විදිහට ඇෆ්ගන් නායකයා කියද්දී ශ්‍රී ලංකා නායක කුසල් මෙන්දිස් කියලා තිබුණේ කාසිවාසිය මේ ජයග්‍රහණයට ලොකු හේතුවක් කියලා. පළවෙනි තරගයේ වගේ ලෙහෙසියෙන් ලකුණු ගන්න පුළුවන් තනතිල්ලක් දෙවෙනි තරගයේ ලැබුණේ නැහැ කියලා තමයි කුසල් කිව්වේ. කොහොමුණත් තමගේ කණ්ඩායමේ ඉලක්කය විදිහට තිබුණු ලකුණු 320ට යන්න කණ්ඩායමට බැරි වුණත් කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරලා දිනන්න පුළුවන් වුණා කියලා තමයි කුසල් කියලා තිබුණේ. කුසල්ගේ අදහස ගැනත් ඇෆ්ගන් නායකයාගේ අදහස ගැනත් ඔබේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.